මව පදවිය කියන්නේ ලෝකේ කාන්තාවකට ලබන්න පුළුවන් උපරිම පදවිය කිව්වොත් හරි. දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන විවාහ දිවියට පිවිසෙන යුවළකගේ මීළඟ උතුම බලාපොරොත්තුව වෙන්නේ ඉක්මනට මව්පියන් වෙන එක. මොකද දරුවෙක් කියන්නේ පවුලකට ආශිර්වාදයක් නිසා. දරු ප්‍රසූතියක් ඇත්තටම මවකට අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ඔබ හැම දෙනෙක්ම දන්නවා. මවක් වෙන එක එතරම්ම උතුම් දෙයක් විදිහට පිළිගැනෙන්නේ ඒ නිසාමයි. සාමාන්‍යයෙන් පවුලේ පළමු දරුවා කියන්නේ දෙමාපියන්ට ටිකක් විශේෂ අවධානයක් දෙනා ගන්න දරුවෙක්. මොකද මේ අත්දැකීම දෙමාපියන්ට කුළුඳුලියම ලැබෙන්නේ පළවෙනි දරුවාගෙන් නිසා. දරුවපත් ගැන කතා කරද්දී ඔබට කියන්න ටිකක් විශේෂ විදිහේ අපූරු කතාවක් තියෙනවා. මේ අපූරු පුවත ඇහෙන්නේ අපේ ශ්‍රී ලංකාවෙන්. ඒ තමයි පහුගිය දවසක ශ්‍රී ලංකාවේ සිදුවුණු ටිකක් වෙනස් විදිහේ දරු ප්‍රසූතියක් පිළිබඳව. සාමාන්‍යයෙන් මේ අත්දැකීම අපේ රටට අලුත් වුණාට දුර්ලභ දෙයක් වුණාට වෙනත් රටවල මේ වෙද්දි මේක අතිශය සුලභ දෙයක්. මේකට කියන්නේ වෝටර් බර්ත් කියලා. මේ ගැන කියපු ගමන් මේ විදිහේ වෝටර් බර්ත් අත්දැකීම් වලට සම්බන්ධ පින්තූර දැන් ඔබේ හිතට එන්නේ නැති. මොකද පහුගිය කාලේ වෙනත් රටවල සිදුවුණු මේ වෝටර් බර්ත් ප්‍රසූති වලට අදාළ පින්තූර ගොඩක් සමාජාල මාධ්‍ය තුර දැක ගන්නට ලැබෙනවා. ඉතින් දැනගන්න ලැබෙන විදිහට මේක තමයි ලංකාවේ ඇතුළේ සිදුවුණු පළවෙනි වෝටර් බර්ත් අත්දැකීම. මේ විදිහේ වෝටර් බර්ත් එකක් සිදු කරලා තියෙන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වෙන නයින් වෙල්ස් පෞද්ගලික රෝහලේදී. බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති, මොකද්ද මේ දරූපත සිසේරියන් සැත්කමකට සහ ස්වභාවික දරූපතකට වඩා තියෙන වෙනස්කම කියලා. සාමාන්‍ය දරූපතකදී අම්මට දැනෙන වේදනාවට වඩා අඩු වේදනාවක් තමයි දැනෙන්නේ. සාමාන්‍ය දරූපතකදී අම්මට දැනෙන වේදනාවට වඩා අඩු වේදනාවක් තමයි වෝටර් බර්ත් දරූපතකදී දැනෙන්නේ. ඒ වගේම දරුවා අම්මගේ ගර්භාෂය ඇතුලේ ඉන්නේ තරලයක. මේ ක්‍රමයේදී දරුවා ඉපදෙන්නේ එක තරලයක ඉඳන් තවත් තරලයකට. ඒ නිසා දරුවාට දැනෙන කම්පනය අඩුයි. සාමාන්‍ය උපතකදී සිදුවෙන්නේ තරලයක ඉඳලා වාතයට එන එකයි. මේ කම්පණය දරුවගේ මානසික වර්ධනයට බලපෑම් ඇති කරනවලු. ඉතින් ඒ අනුව දරූපතකදී අම්මට ගොඩක් පහසු වෙන දරූපත් ක්‍රමයක් තමයි වෝටර් බර්ත් කියන්නේ. ඉතින් දැනගන්න ලැබෙන විදිහට ලංකාවේ ඇතුළත සිදුවුණු පළවෙනි වෝටර් බර්ත් අත්දැකීම විඳගැනීමේ වාසනාවන්ත දෙමව්පියන් බවට පත් වෙලා තියෙන්නේ මෙවන් පීරිස් සහ ෂණිකා රූපසිංහ. දෙමව්පියන් විදිහට මේ ඔවුන්ගේ පළවෙනි අත්දැකීම සහ ඔවුන්ගේ පවුලට එකතු වුණු මේ වාසනාවන්ත සමාජිකයා පුතෙක්. මේ වාසනාවන්ත දරූපතෙන් පස්සේ මේ දරුවගේ තාත්තා මේ වන් පීරිස් තමන්ගේ Facebook ගිනුමේ හරිම සංවේදී සටහනක් දානත් අමතක කරලා තිබුණේ නැහැ. තමන්ගේ බිරිඳ තමයි මේ ලෝකේ ඉන්නේ ශක්තිවන්තම ගැහණිය කියලා ඔහු එතනදී සඳහන් කරලා තියෙනවා. මොකද මේ අම්මා තමන්ගේ කුළුදුරු දරූපතට මුහුණ දීලා තිබුණේ වේදනා නාශකයක් හෝ ඖෂධයක් භාවිතා නොකරයි. ඒ වගේම මේ විදිහට හැබෑ වුණේ තමන්ගේ බිරිඳගේ හිතේ කාලයක් තිස්සේ තිබුණ ආසාවක් කියලාද ඔහු සඳහන් කරලා තිබුණා. දරුවගේ තාත්තා ලංකාවේ විතරක් නෙමෙයි අන්තර්ජාතික වශයෙන් ඇගයීම් වලට ලක්ුණු කෙනෙක්. ලෝක ප්‍රසිද්ධ පොප් සංගරාවේ 2020 අවුරුද්දේ ආසියාවේ අවුරුදු 35 පුද්ගල ලැයිස්තුවට ඔහුගේ නමත් ඇතුළත් වෙන්නේ පාරිභෝගික තාක්ෂණ කාණ්ඩාංශය නියෝජනය කරමින් මුළු ලංකාවටම කීර්තියක් අරගෙන එන අතරෙයි. ඉතින් මේ විදිහට මේ අපූර්ව අත්දැකීමට මුහුණ දුන්නු මේ ආදරණීය දෙමව්පියන්ටත් අපි අපේ උණුසුම් සුබපැතුම් එක් කරනවා. අපගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.